අයිබෝන් සීල දිරාටම බේටාබේස් YouTube channel එකේ අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ බ්‍රීඩින් එකෙන් පස්සේ ෆීමේල් සතාව කොහොමද අපි හරියට රැක බලා ගන්න කියලා. මොකද බ්‍රීඩින් එකක් කියන්නේ ෆීමේල් සතාට සෑහෙන්න තුවාල වෙනවා, වරල් ඉරනවා, ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒ හින්දා ඒ ඉරිච්ච වරල් කොහොමද අපි නැවත තිබූ තත්ත්වයටපත් කරගන්නේ, තුවාලේ කොහොමද හොඳ කරගන්නේ කියන කාරණා ටිකත් අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වීඩියෝ හොඳ නැත්නම් like කරලා share කරලා support එකක් දෙන්න database අපේ YouTube channel එකට. එහෙනම් අපි යමු වීඩියෝ එකට වැඩි කතා නැතුව. මුලින්ම අපි පිරිසිදු වතුර යොදාගත් ටැංකියකට මේ වගේ හොඳට වේලාගත් කොට්ටම්බ කොළයක් යොදා ගන්නවා. මේ වගේ හොඳට රතු පාටට හුරු, ඒ කියන්නේ රතු වෙච්ච කොළයක් ගන්නවා නම් වඩාත් සුදුසුයි. මොකද කොට්ටම්බ කොළවල ඇති ගුණය මම මේ වීඩියෝ එකම ඉස්සරහට ඔයගලන්ට කියලා දෙන්නම්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන ලුණු. සාමාන්‍ය මේක ඔයගලන් ගෙදර පාවිච්චි කරන ලුණු ගන්නවා නම් අයඩින් යනකම් අනිවාර්යෙන් දෙපාරක් විතර වතුරෙන් හොදලා ගන්න. නැත්නම් ඔයාලට ඇක්වේරියම් සෝල්ට් භාවිත කරන්නත් පුළුවන්. දැන් බලන්න මෙයාගේ වරල් දිහා. මේ මෙයාට බ්‍රීඩින් එකේදී සෑහෙන ඩැමේජ් එකක් වෙලා තිනවා. වරල් ඊරිලා හොඳටම විරූපී වෙලා තියෙන්නේ. අපි දැන් මෙයාව ඉක්මනට මෙයාව ලස්සන කරලා ගමු. මේ වීඩියෝ එක ඉවරනකම් බලුවොත් ඔයගලන්ට හරියටම බලා ගන්න පුළුවන් මෙයාගේ වෙනස. එහෙනම් ස්කිප් නොකර වීඩියෝ එක ඉවරනකම් බලන්න. දැන් අපි යාවත් ටැංකියට එකතු කරගත්තා. ඊට පස්සේ මම මෙයාට මෙතලින් බ්ලූ ටිකක් යොදා ගන්නවා මේ ටැංකියට. මොකද මෙතලින් බ්ලූ ලින් වෙන්නේත් තුවාල තියෙනවා නම් ඉක්මනට සුව කරලා දෙන එක. එහෙනම් අපිට ගොඩක් වැදගත් වෙනවා මෙතලින් බ්ලූ. සාමාන්‍ය මෙතලින් බ්ලූ දාන්නේ අහස් නිල් පාට වෙන්න වතුර ටික වැඩි දාන්න තිබා. මේ වගේ ප්‍රමාණයක් දැම්ම නම් ඇති. දැන් මෙයාට ගොඩක් බඩගිනි ඉන්නේ. පේනවා නේද ඔයගලට ලුණු කැට කනවා. මොකද අපි මෙයාට දවස් 3කින් කන්න දීලා නැහැ. සාමාන්‍ය අපි බ්‍රීඩින් සීසන් එකේදී මවුසත්තුන්ට කිසිම කෑම වේලක් දෙන්නේ නැහැ. මොකද බැරි වෙලාවත් කෑම ඉතුරු වුණොත් බ්‍රීඩින් ටැංක් එකේ වතුරවල ඇමෝනියා මට්ටම ඉහළ ගිහින් පැටවුන් ඔක්කොම මැරලා යන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරද්දී වෙන කට්ටිය මේගොල්ලන්ට ලයිව් ෆීඩ් දෙනවා. මම සාමාන්‍යයෙන් මගේ ප්‍රතිපත්තියක් විදිහට ලයිව් ෆීඩ් දෙන්නේ නැහැ. මොකද පණ ඇති කිසිම සතෙක් මම මේගොල්ලන්ට ආහාරයට දෙන්නේ නැහැ. දැන් මේ මෙයාගේ දෙවෙනි දවස. දැන් ඕගලන්ට පේනවා ඇති ටැංකිය වතුර ලා කහ පැහැයක් කරන් තියෙනවා. ඒ පාට ඇවිල්ලා තියෙන්නේ කොට්ටම්බ කොළ නිසා. මං කලින් කිව්වා ඕගලන්ට කොට්ටම්බ කොළ යොදාගන්නේ ඇයි කියලා මං කියලා දෙනවා කියලා. සාමාන්‍යයෙන් බේටා මක්සෙන් ජීවත් වෙන්නේ pH ලෙවල් එක 7.5 අතර වගේ තියෙන ජලයේ. එතකොට කොට්ටම්බ කොළ වලින් වෙන්නේ ඔය pH ලෙවල් එක අඩු වැඩි නොකර ඒ මට්ටමේ තියාගෙන යන්න අපිට උදව් කරනවා. එහෙනම් තමයි බේටා මත්සෙන්ට අනිවාර්යම කොට්ටම්බ කොළ අපි යොදාගන්නේ. ඉතින් දැන් මෙයාට දිගටම අපි දවස් 3ක් යනකම් ෆීඩ් කරගෙන යනවා. ඊට පස්සේ අපි දවස් 3කට පස්සේ, කියන්නේ මේ අද 4 වෙනි දවසේ අපි මෙයාට වෝටර් චේන්ජ් එකක් දෙනවා. බටයක් ආධාරයෙන් වතුර 150ක් විතර අයින් කරනවා. යට තියෙන කුණ ටික සයිෆන් කරගන්නවා. අපි වතුරට ලුණු එකතු කරගත්තේ මෙයාව පැරසයිට් ආසාදන වලින් ආරක්ෂා කරගන්න. මොකද මෙයාගේ ඇඟිලි වරල් ඉල්ල තුවාල තිබ්බා. එහෙනම් පැරසයිට් ආසාදන වලින් අපි මෙයාව රැක ගන්න තමයි අපි ජලයට ලුණු ස්වල්පයක් යොදාගත්තේ. දැන් අපි තිබ්බ ප්‍රමාණයටම අලුත් වතුර පුරව ගන්න මෙයාට. මේ වගේ දවස් 3කට සැරයක් වෝටර් චේන්ජ් එක දුන්නා නම් හොඳටම ඇති මේගොල්ලන්ට. දැන් දිගටම දවසට දෙපාරක් වගේ කෑම දීලා මෙයාව හරියට බලා ගන්නයි තියෙන්නේ. දැන් බලන්න මෙයාගේ අද 5 වෙනි දවස. මෙයාගේ දැන් වරල් වැවිගෙන එන්නේ. දැන් ඔයාලට පේනවා මේකේ මෙයාගේ තිබ්බට වඩා දැන් හොඳයි. වරල් ඉරිච්ච තැන් වලින් ලා පැහැයෙන් අලුතෙන් වරල් වැවෙන ආකාරය දැන්
අපිට බලාගන්න පුළුවන්. ඉතින් අනිවාර්යම බ්‍රීඩින්ෙන් පස්සේ මේ වගේ ට්‍රීට්මන්ට් එකක් දෙන්න නැත්නම් නිකරුණේ අපරාධේ සත්තු මැරෙනවා. එහෙම කරන්න එපා කවදාවත්. දැන් බලන්න මෙයාට සෑහෙන දුරට හොඳ වෙලා තියෙන ආකාරය ඔයගලන්ට පේනවා. අද 10 වෙනි දවස. දැන් හිටියට වඩා ඇත්තටම සෑහෙන දුරට හොඳයි. මේ රූප රාමයෙන් පේන්නේ මෙයා හිටපු විදිහ. දැන් බලන්න මෙයා කොච්චර සුවතර හැල්ලද කියලා. එහෙනම් වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා නම් වීඩියෝ එක ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා සපෝට් එක දෙන්න BTBS YouTube channel එකට. channel එක subscribe කරන්නේ නැත්නම් තාම subscribe කරලා සපෝට් එකක් දෙන්න BTBS YouTube channel එකට. එහෙනම් අලුත් වීඩියෝකින් නැවත හමු. සීල දිනාටම ආයුබෝවන්.